ඇත්තටම ලංකාවේ කන්නංගර මහත්තයාගෙන් පස්සේ ප්‍රතිපත්තිමය තීරණයක් නිවැරදිව අරගෙන තියනවද කියන එක ගැටලුවක්. එතකොට අපි මෙහිදී විශේෂයෙන්ම යෝජනා කරන්නේ ලංකාවේ පැහැදිලි නිවැරදි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරලා ඒ කියන්නේ සංවේදී ප්‍රදේශයන් ආරක්ෂා කරගත යුතු ප්‍රදේශයන් අලිමංකඩ මේ සියල්ල සංරක්ෂණය කරලා ඊට පස්සේ ඉතිරිවන ඉඩම් භූමි ප්‍රමාණයන් සංවර්ධන කටයුතු වලට සහ අනෙත් දේවල් වලට පාවිච්චි කරන්න කියලා. එතකොට මේ තියෙන ගැටලු බොහෝමයක් අපිට විසඳන්න පුළුවන්. නමුත් දැන් වෙලා තියෙන්නේ සංවර්ධන කටයුතු වලට සියලුම ඉඩම් අරගෙන ඉතුරු වෙන ටික විතරයි අපි සංරක්ෂණය කරන්නේ. මේක වැරදි ක්‍රමවේදයක්. ඒක හින්දා තමයි මේ පරිසර පද්ධති සියල්ල විනාශ වෙලා අද වෙනකොට අලි මිනිස් ගැටු ඒ වගේම විවිධ භෝග වලට සිදුවන සත්ත්ව හානි වගේ දේවල් සිදු වෙන්නේ. ඒක හින්දා අපි තීරණය කරා සංගම් සියල්ල එකතු වෙලා මේ සම්බන්ධයෙන් රාජ්‍ය විරෝධීව නෙමෙයි රජයට සහාය දීමක් විදිහට මේ සියලුම කරුණු කාරණා එකතු කරලා විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරලා අපේ රට නිවැරදි මාර්ගයට ගෙන යන්න රජයට සහාය වෙන්න තමයි අපි මේක සංවිධානය කරේ. මං හිතනවා රාජ්‍ය සේවකයන් විදිහට අපි කුමන ආණ්ඩුවාවත් කුමන පක්ෂය ආවත් අපි රාජකාරී කරන්න බැඳිලා ඉන්නවා. අපිට පාට කණ්ණාඩි දාගෙන කටයුතු කරන්න බෑ. එතකොට රාජ්‍ය සේවකයන් කියන්නේ මුළු ජීවිත කාලයම රාජ්‍ය සේවය තුල ඉන්න අය. මේගොල්ලෝ ඉන්නේ රටේ සුභ සිද්ධිය උදෙසා. ඒ වගේම සියලුම දේශපාලඥයන්ටත් ඕනේ මේ රට සංවර්ධනය කරන්න හා නිවැරදි මාවතට ගෙනියන්න. ඒ වගේම රටේ සියලුම පුරවැසියන්ටත් ඕනේ මේ රට නිවැරදිව පාලනය වෙන්න. එතකොට මේ හැමෝම යන්නේ එකම අරමුණකට නම් බොරුවට ගහ මරාගෙන මේ වැඩේ කරන්න බෑ. අපි හැමෝම එකතු වෙලා එක අරමුණක් වෙන්නේ යන්න ඕනේ. හැබැයි මෙතනදී විවිධ මතවාද තියෙන්න පුළුවන්. එතනදී එක මේසයකට ඇවිල්ලා සාකච්ඡා කරලා නිවැරදිම තියෙන්නේ. ඒක මගේ මතයවත් ඔබගේ මතයවත් එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ගේ මතයවත් උලුප්පන්න නෙමෙයි. අපි නිවැරදි රටට අවශ්‍ය මතය ඉදිරියට අරගෙන රට නිවැරදි මාවතක අරන් යන්න තමයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒ අවශ්‍ය මාවත සකසන්න තමයි අපි මේ රාජ්‍ය සේවක එකමුතුව එකතු වෙලා ඉන්නේ. ඒ වගේම මේ වෙනකොට අපි දකිනවා ලංකාවේ පරිසර පද්ධතීන් පිළිබඳව මිනිසුන්ගේ පරිසර සාක්ෂරතාවය අඩු. ගොඩක් වෙලාවට හිතෙනවා තන භූමියක් තියෙනවා නම් ඒක කැලයක් නෙමෙයි කියලා. කැලයක් කියවම සිංහරාජ විතරයි කියලා තමයි ගොඩක් අය හිතන්නේ. නමුත් ඒක එහෙම නෙමෙයි. තුන වසර හතර වසරේ පරිසරයට අපි උගන්වනවා අපේ රටේ තියෙනවා තෙත් කලාපීය වනාන්තර, වියලි කලාපීය වනාන්තර, මෝසම් වැසි වනාන්තර මේ ආදී විවිධ වනාන්තර තියෙනවා. ඒ වගේම කටුපඳුරු සහිත ලඳු කැලෑ තියෙනවා. කටුපඳුරු සහිත ලඳු කැලාවක් බල්ලා මේක කැලයක් නෙවෙයි කියලා ඒක ගන්නවා නම් එතන ඒ තියෙන පරිසර පද්ධතිය විනාශ වෙනවා. ඒ වගේම සත්තුන්ගේ එක එක චර්යාවන් තියෙනවා. වාසස්ථාන ප්‍රමාණයන් තියෙනවා. ඒ ප්‍රමාණයන් අපි ඉතුරු කරන්න ඕනේ. මොකද මුළු රටේම විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉන්න සියලුම සත්ත්වයින්ට මේ ලෝකයේ අයිති. එතකොට මේ සත්තුන්ට අපිට හා සමාන අයිතියක් තියෙනවා කියන එක පිළිගන්නේ නැති එකයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි හිතන් ඉන්නවා අපි මිනිස්සු අපිට තියෙනවා ලොකු මොළයක්. අපි තමයි බුද්ධිමත් සත්තු. ඒකින්ද අනිත් සත්තු හිටියත් එකයි නැතත් එකයි අපේ වැඩේ අපි කරගන්න ඕනේ කියලා. ඒක එහෙම නෙවෙයි. අපි අනිත් සත්තු වගේම සතෙක්. එතකොට අපිත් හිතන්න ඕනේ අනිත් අය හා සමානව තමයි අපිට අයිතිවාසිකම් තියෙන්නේ කියලා. මොකද සබාධම තමයි ලොකුම කෙනා. එයා තමයි ඔය මොනවා කිව්වත් මේ මුළු ලෝකෙම පාලනය කරන්නේ. ඒකින්ද අපි සබාධමට අනුගත වෙලා අපේ මේ කර්තව්‍යයන් කරගෙන ගිහිල්ලා අපිට අපේ මුතුන් මිත්තන් බාර දුන්න මේ ලස්සන දූපත අපේ දරු දැරියන්ටත් අනාගතයට බාර කරමු කියලා යෝජනා කරනවා. අපි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ජනතාව සහ දේශපාලන හා පරිපාලන නිලධාරීන් මේ පරිසරය පිළිබඳව දැනුවත් කරලා ඔවුන්ගේ පාරිසරික සාක්ෂරතාවය වර්ධනය කිරීම තමයි පළවෙනියටම අපි කරන්න ඕනේ. මොකද තීන්දුව තීරණ ගන්නකොට පරිසරය ගැන දන්නේ නැත්නම් ඒ ගන්න තීරණ වැරදි. ඒකින්ද මුලින්ම සාක්ෂරතාවය වර්ධනය කරන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න අපි හිතාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් අපි විය යුතු ඒ කියන්නේ සංවර්ධන කටයුතු වලදී හෝ වෙනත් දේවල් වලදී විය යුතු වෙනස්කම් පිළිබඳව අපේ යෝජනාවන් රජයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොට අපිට
ඒක වෙනුවෙන් තමයි අපි මේක සංවිධානය කරේ. ඒ කියන්නේ පුද්ගලිකව කෙනෙක් තමන්ගේ රාජකාරියේදී ගැටලු වලට මුහුණ දෙනවා නම් එතනදී නිවැරදිව රාජකාරිය කරනවා නම් අපේ එකමුතුව මගින් ඒ නිලධාරීන්ට සහාය දීලා අදාළ ආයතන දැනුවත් කරලා නිවැරදි මාවතට අපේ සංවර්ධන කටයුතු රටේ සංවර්ධන කටයුතු කරගෙන යන්න තමයි අපේ බලාපොරොත්තුව. මොකද නිතරම කියනවා වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුව සංවර්ධනයට බාධා කරනවා කියලා. අපේ සංවර්ධනයට බාධා කිරීමක් නැහැ. අපි කියන්නේ නිවැරදි විදිහට තිරසාර විදිහට සංවර්ධනය කරන්න කියලා. අපි කියන්නේ සංවර්ධනය එපා කියලා. කරන්න ඕනේ. නමුත් ඒක තිරසාර විදිහට කෙරෙන්න ඕනි කියන එකයි අපි කියන්නේ. සංවර්ධන වැඩ පිළිපදව කතා කරනකොට අපි දන්නවා යම් යම් ස්ථාන තෝරා ගැනීමේදී ඒවට පරිසරයෙන් පස්සේ අධිකාරියෙන් නොයෙකුත් වලදීවියකින් මේ වගේ අධ්‍යයනය කරලා ඒ අයගේ සාකච්ඡා කරලා ඒ අවස්ථර ඇතුළ තමයි යම් දේවල් සිද්ධ වෙන්නේ. අපි දකිනවා එවැනි දේවල් ඒ විදිහට සිද්ධ වෙලා නැහැ. ඒ නිසා තමයි මේ ඝට්ටන ඇතුළත් තියෙන්නේ. යම් යම් කළ යුතු තැන් නොකළ යුතු තැන් වලත් ඒවා කියලා තියෙනවා. ඒ නිසා ඇත්තටම නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කරලා නිවැරදි විදිහට යනවනම් මේ ගැටලු බොහෝමයක් අඩු වෙනවා. ඒ EIA කරලා අයි කරලා නියමිත ක්‍රමවේදයන් අනුගමනය කරලා අදාළ ශේෂ්ත්‍රයන්ගේ ප්‍රවීණයන්ගේ අදහස් අරගෙන නිවැරදි මාවතක මේක ගෙනියනවනම් හොඳයි. එතකොට මේක නිවැරදිවම කරගන්න පුළුවන්. ආරක්ෂා කළ යුතු ප්‍රධානම උදාහරණයකට සිංහ රාජකීය. සිංහ රාජ වනාන්තර අරගත්තාම අපි දන්නවා මේක ලෝක උන්නියක් හැටි නම් කරලා තියෙන. දැන් එහෙම දැන් ඒ වගේ තව විශේෂ ස්ථාන තියෙන්න පුළුවන් අපේ රටේ. දැන් ඒවා සමාජ සංවර්ධනයේදී ඒවා විනාශ වෙන්න පුළුවන්. එතකොට ඔබතුමලගේ මතය කොහොමද ඒවා සාකච්ඡා කළා ඒවා හරහා සංවර්ධනය කරනවා නැත්නම් ඒවා ඒවත් තිබිය යුතුද? මොකද ඔය තත්ත්වය අන්න ඒක තමයි අපි කියන්නේ ඉස්සෙල්ලාම ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි සංරක්ෂණය කළ යුතු ප්‍රදේශයයි මුලින් අඳුර ගන්න ඕනේ. ඉස්සෙල්ලා බෙදලා ඉවර වෙලා ඉතුරු ටික සංරක්ෂණය කරන එකේ ගැටලුව තියෙනවා. ඉස්සෙල්ලා සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ හඳුනගෙන ඒ ටික සංරක්ෂණය කරලා ඉතිරි සියල්ලම ගත්තනම් හරි සංවර්ධන කටයුතු වල සහ ජනයාගේ පදිංචි වීම කටයුතු සඳහා. Life Traveler Reader's Digest Barge YouTube Nalikawa.